ජනපීඩක ආණ්ඩුව පන්නමු යන්න තේමා කරගනිමින් ජාතික ජනබල වේගය සංවිධානය කළ විරෝධතා පාගමන පෙරේද ආරම්භ කෙරුණේ බේරුවල නගරේ ජාතික ජනබල වේගයේ නායකින් මෙන්ම පාක්ෂිකින් රැසක් මේ විරෝධතා පාගමනට එක්ව සිටියා එම පාගමන ඊයේ වාද්දුවෙන් ආරම්භ කර මොරටුවෙන් අවසන් කෙරුණා අද පෙරවරුවේ මොරටුවෙන් පාගමන ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. මුළු රටේම ජනතාව එකතු වෙලා ලොකු බලපෑමක් කරමින් ඉන්නවා මේ ආණ්ඩුවට වහම මේ රට විනාශ කරනක නවත්තලා බැහැලා යන්න කියලා. මොකද අපි දකිමින් ඉන්නේ ඒ තමයි ආණ්ඩුව තියෙන හැම දවසක් පාසාම අපේ රට විනාශය කර ගමන් කරමින් ඉන්නවා. يعني මහජනයා කියන වචනෙට වඩා අද පුරවැසියෝ හැටියට මහජනතාව මේ මොහොතේ පාරට ඇවිල්ලා තියෙන ගැන ඉතාම සුබවාදී දෘෂ්ටිකින් තමයි අපි දකින්නේ. අනතුරුව ජාතික ජනබල වේගයේ නායකින් කලාකරුවන් වෘත්තිකින් සහ පක්ෂයේ ආධාරකරුවන් රැසකගේ සහභාගීත්වෙන් විරෝධතා පාගමන කොළඹ බලා ගමන් ආරම්භ කළා. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැමිණි විරෝධතා පාගමන කොළඹ පුරහලාසලට පැමිණීමෙන් පසු එහි විරෝධතා රැලියක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා මාතාව සතු සියලු සාරය උරා දීලා මේ ඉහත පණුව ටික කුණපයක් විතරයි දැනට ඉදිරි කරලා තියෙන්නේ. අපි මෙහෙම කියමු. ඉහත පණුවනේ අතර කුණපය ඉතින් එළියට බහැපියව. දොවා ලක්මව සඳුන් කිරිපෙන් වඩා ලන්නට ඉඩ දියව. අද රට පුරාම විරෝධතා. ගාල්ල පාර වහලා, දිගන පාර වහලා, නුවර පාර වහලා, මයිගල ප්‍රදේශ පාර වහලා රට හැමතැනම ජනතාව පාරට බැහැලා තිබෙනවා. ගෝල්ෆියස්ල තරුණ තරුණයන් දින ගණනාවක් තිස්සේ කඳවුරු වට කඳවුරු ලාගෙන ඉවත් වෙන්න කියලා බල කරනවා. සාහතික වශයෙන් මේ රටේ මහජනගේ දේපල හොරකම් කරලා එක්ස්ප්‍රෙස් කොන්ටින සියලු ධනය යලි පවරා ගන්න ආණ්ඩුව අපි මේ රටේ හදන්න ඕන. එවිතරද්ද ඒ ධනය හොරකම් කිරීමට සම්බන්ධ වූ හොරකම් කළ තමන්ගේ ගිනුම් පුරවගත්තු ඒ අය හිරේ දාන ආණ්ඩුව හදන්න ඕන.